ගාස්තුලාස්ක පණංගම්බුතේ හරි අපි මේ වෙනකොට කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම කියන පාඩම තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉන්නේ හරි එතකොට මම ඒ යටතේ ඔයගොල්ලොත් එක්ක කතා කරා කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව කතා කරා කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව කතා කරා කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ ලංකාවට හඳුන්වලා දෙන්නේ 1833 වර්ෂයේදී ඊට පස්සේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව කතා කරා ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වලා දෙන්නේ 1910 දී ඊට පස්සේ පළමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන කතා කරා ඒක 1920 දී අද අපිට කතා කරන්න තියෙන්නේ 1924 1924 දෙවන මැනින් දෙවන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව තමයි පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ මේ පළමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී හා පළමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී පුතේ මේ ප්‍රථම වතාවට නිල ලත් මන්ත්‍රීන්ට වඩා නිල නොලත් පිරිස බහුතරය වුණා මේ නිල නොලත් පිරිස බහුතරය වුණත් මේ 1920 පළමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ බලය තියෙන්නේ පුතේ ආණ්ඩුකාරවරයා සතුව ඒකට හේතුව තමයි නිලලත් මන්ත්‍රීන් 14 දෙනෙක් ඉන්නවා නිලලත් මන්ත්‍රීන් 14 දෙනෙක් ඉන්නවා ඒ වගේම මේ නිල නොලත් සෙට් එකෙන් 7 දෙනෙක් පුතේ ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් තෝරාපත් කරගන්නවා ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් තෝරාපත් කරගන්නවා එතකොට පුතේ 14යි 7යි 21යි 21ක් ඉන්න පුතේ ආණ්ඩුකාරවරයාගේ පැත්තට එතකොට පුතේ 16 දෙනයි ඉන්නේ මේ ලාංකිකයන්ගේ පැත්තට ඒ නිසා පුතේ තවමත් තියෙන්නේ බලය ආණ්ඩුකාරවරයා සතුව ඒ නිසා ලාංකිකයන්ගේ බලතල තවදුරටත් වැඩි කරන්න කියලා තවදුරටත් වැඩි කරන්න කියලා පුතේ මේ ලංකා ජාතික සංගමයේ උද්ඝෝෂණ දියත් කරා ඒ නිසා 1924 දී දෙවන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වලා දෙනවා දෙවන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මේ දෙවන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට තවත් නමක් කියන පුතේ ලියා ගන්න ඒ නම තමයි මැනින් දෙවංශය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මැනින් දෙවංශය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා ඒකට කියනවා මැනින් දෙවංශය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා අන්න ඒකටම කියනවා හරි මේ මැනින් දෙවංශය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පුතේ ව්‍යවස්ථාදායක සභාව ඒ කියන්නේ නීති සම්පාදනය කරන ආයතනයේ සංශෝධනයක් කරා එතකොට මේ 1924 1924 මේ මැනින් දෙවංශය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පුතේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 49යි සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 49යි ඒකෙන් පුතේ 12ක් වුණා නිල ලත් මන්ත්‍රී 12ක් වුණා නිල ලත් මන්ත්‍රී නිල නොලත් මන්ත්‍රී 37යි ආ මේ මැනින් දෙවංශ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායක සභාවයි මේ ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 49යි මේ 49 පත්ුනේ ක්‍රම දෙකකට මේක ඉන්න මෙතන නිල ලත් මන්ත්‍රී. මෙතන ඉන්න නිල ලත් මන්ත්‍රී මෙතන ඉන්න නිල නොලත්. මේ පැත්තේ ඉන්නවා නිල නොලත් මන්ත්‍රී. සම් හොඳට මතක තියාගන්න පුතේ 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී පුතේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව ව්‍යවස්ථාදායකයේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 49යි නිල ලත් මන්ත්‍රීන් 12යි නිල ලත් මන්ත්‍රීන් 12යි නිල නොලත් මන්ත්‍රීන් 37යි මේ 37 පුතේ පත් වෙන්නේ ක්‍රම දෙකකට ඒ ක්‍රම දෙක තමයි පුතේ 8 දෙනෙක් තෝරාපත් කරගන්නවා ආ 8 දෙනෙක් තෝරාපත් කරගන්නවා අට දෙනෙක් තෝරාපත් කරගන්නවා ආණ්ඩුකාරවරයාගේ නාමකරණය. ආණ්ඩුකාරවරයා අට දෙනෙක් තෝරාපත් කරගන්නවා. ඊට පස්සේ පුතේ සීමිත ඡන්ද බලය යටතේ ප්‍රාදේශීය නියෝජනය යටතේ සීමිත ඡන්දේ
සීමිත ඡන්දයෙන් පුතේ සීමිත ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා 29 දෙනෙක් 29 දෙනෙක් තෝරාපත් කරගන්නවා 29 දෙනෙක් ඔන්න ඕක තමයි පුතේ මේ 1924 මැනින් ඩෙවොන්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ආපහු හොඳට අහගන්න 1924 මැනින් ඩෙවොන්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 49යි මේ 49 දෙනා තෝරාපත් කරගෙන තියෙන්නේ ක්‍රම දෙකකට ඒ නිල ලක් මන්ත්‍රීන් සහ නිල නොලක් මන්ත්‍රීන් නිල ලක් මන්ත්‍රීන් පුතේ 12 දෙනෙක් තෝරාපත් කරගන්නවා නිල ලක් මන්ත්‍රීන් 12 දෙනෙක් තෝරාපත් කරගන්නවා සෝරි නිල ලක් මන්ත්‍රීන් 12 දෙනෙක් තෝරාපත් කරගන්නවා නිල නොලක් මන්ත්‍රීන් 37 දෙනෙක් තෝරාපත් කරගන්නවා 37 දෙනෙක් තෝරාපත් කරගන්නවා තේරුණාද එතකොට පුතේ මේ නිල නොලක් මන්ත්‍රීන් 37 දෙනා තේරිපත් වෙන්නේ ක්‍රම දෙකකට නිල නොලක් මන්ත්‍රීන් 37 දෙනා තෝරාපත් කරගන්නේ ක්‍රම දෙකකට 8 දෙනෙක් තෝරාපත් කරගන්නවා ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් 8 දෙනෙක් තෝරාපත් කරගන්නවා ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් ඒ වගේම පුතේ 29 දෙනෙක් තෝරාපත් කරගන්නවා සීමිත ඡන්ද බලයෙන් මෙන්න මේ මැනින් ඩෙවොන්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නම් පුතේ බලය තියෙන්නේ ලාංකිකයන් සතුව බලය තියෙන්නේ මේ නිල ලොලත් මන්ත්‍රීන් සතුව ඒකට හේතුව තමයි මේ නිල ලත් 12 කොහොමද පුතේ නිල ලත් 12 කොහොම ආණ්ඩුකාරවරයාට සපෝට් කරේ ඊට පස්සේ ආණ්ඩුකාරවරයා විසින් 8 දෙනෙක් තෝරාපත් කරගන්නවා ඒ 8 දෙනෙක් පුතේ කොහොමද ආණ්ඩුකාරවරයාට සපෝට් කරේ එතකොට 12යි 8යි 20යි 20යි ඉන්නේ පුතේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව 20 දෙනා ඉන්නේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාතීව පුතේ සීමිත ඡන්දයෙන් 29 දෙනෙක් තෝරාපත් කරගන්නවා ඒගොල්ලෝ ලාංකිකයන් දෙපැත්තේ එතකොට පුතේ මෙන්න මේ ආණ්ඩු ක්‍රමේ නම් බලය තියෙන්නේ ලාංකිකයන් සතුව එතකොට පුතේ මේ ව්‍යවස්ථාදායක සභාවේ මේ නීති හදන්න බලය තියෙන්නේ ලාංකිකයන් සතුව ඒ වුණාට පුතේ බ්‍රිතාන්‍යට වග කියන්න ඕනි වගකීම තියෙන්නේ ආණ්ඩුකාරවරයා බලය තියෙන්නේ ලාංකිකයන්ට මේ ලාංකිකයන් කරන ක්‍රියා සම්බන්ධයෙන් මේ ව්‍යවස්ථාදායකය තුල ලාංකිකයන් කරන ක්‍රියා සම්බන්ධයෙන් මේ බ්‍රිතාන්‍යට වග කියන්න ඕනි හවුද ආණ්ඩුකාරවරයා එතකොට තියෙන්නේ පුතේ මේ බලය තියෙන්නේ වෙන කට්ටියක් ගාව වග කියන්න ඕනි තව සෙට් එකක් බලය සහ වගකීම තැන් දෙකක තියෙන්නේ. එතකොට අපි මේකට කියනවා බලය සහ වගකීම විතැන් වෙලා තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේකට ආණ්ඩුකාරවරයා අයිහත් ඉන්නේ නැවේ. අර හත්තිලා උටිය කරන ටික ලාංකිකයෝ කරන ටිකට මං එපෑ වග කියන්නේ කියලා ආණ්ඩුකාරවරයා හිතනවා. මේ වෙනකොට ලංකාවේ ආණ්ඩුකාරවරයා තමයි පුතේ කවුද හියුක්ලිප් ආණ්ඩුකාරවරයා තමයි මේ වෙනකොට ලංකාවේ ආණ්ඩුකාරවරයා මේ හියුක්ලිප් ආණ්ඩුකාරවරයා පුතේ යටත් විජිත ලේකම් කාර්යාලයට කියනවා මට නම් මේ තත්ත්වයට තේ ලංකාව පාලනය කරන්න
එයා කියනවා ලංකාව පාලනය කරන්න බෑ කියලා. ඒ නිසා පුතේ අලුතෙන් ලංකාවට ආගමික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙනවා මේකෙන් පස්සේ. ඒක තමයි 1931 ඩොනමෝර් ආගමික ප්‍රතිසංස්කරණ. ඩොනමෝර් ආගමික ප්‍රතිසංස්කරණ හරි. ඒක ඩොනමෝර් ආගමික ප්‍රතිසංස්කරණ අපි පස්සේ කතා කරමු. ඔයාලට මෙන්න මේක තේරුණාද? මෙන්න මේක දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුණාද? ඒක පැහැදිලිද කියලා කියන්නකෝ මට. ඒක පැහැදිලිද කියලා කියන්නකෝ මට. ඒක පැහැදිලිද කියලා කියන්නකෝ මට. දැන් මේ කියා දුන්න එක පැහැදිලිද? 1924 මැනින් ඩෙවොන් ශාන්තුකම් ප්‍රතිසංස්කරණය. එකාටයිද තේරුනේ? හරි. එහෙනම් පුතේ ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. 1931 ආණ්ඩුක්‍රම sorry 1920 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් පසුව मर बिना डे देने पुते कैम में क्या बोला खोलिए कारी अरे ओयलट मावा पेन होने अलेर कैमरा में उपरें ओयलट पते मावा पेन होने दें पेन होने मावा ने मैसेज जद्दान पुते पेनो आदर हरे पुते हरे ऐना लिया करने इद्दा समस्या विश्व आंदोलन प्रतिसांस करने पासु है लंका वटे इद्दा समस्या विसी हतर वर्षे दी इद्दा समस्या विसी हतर वर्षे दी इद्दा समस्या विसी हतर वर्षे दी මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන ලදී. 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 මැනින් ඩෙවොන්ෂය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව නැත්තම් මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා යන්නකෝ
මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව හතලිස් නමයක් වූ අතර හතලිස් නමයක් වූ අතර අතලි ස්නමය උවතර නිලලත් මන්ත්‍රීන් 12කි නිලලත් මන්ත්‍රීන් 12කි නිලලත් මන්ත්‍රීන් 12කි ඉතලයන් නිල නොලත් මන්ත්‍රීන් 37 දෙනා තෝරාපත් කරගනු ලැබුවේ නිල නොලත් මන්ත්‍රීන් 37 දෙනා තෝරාපත් කරගනු ලැබුවේ නිල නොලත් මන්ත්‍රීන් 37 දෙනා තෝරාපත් කරගනු ලැබුවේ නිලලත් මන්ත්‍රීන් 37 දෙනා තෝරාපත් කරගෙන ලැබුවේ 8 දෙනෙක් ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් සහ 8 දෙනෙක් ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් සහ විසි නම දෙනෙකු සීමිත ඡන්ද බලයෙන් තේරීපත් වීමයි විසි නම දෙනෙක් සීමිත ඡන්ද බලයෙන් තේරීපත් වීමයි එය මෙම ආණ්ඩුක්‍රමයේ විශේෂ ලක්ෂණයකි 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 මෙම ආණ්ඩුවේද වගකීම ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබූ අතර මෙම ආණ්ඩුවේද වගකීම ආණ්ඩුකාරවරයා සතුව පැවති තිබියද තිබුණද මෙම ආණ්ඩුවේ වගකීම ආණ්ඩුකාරවරයා සතුව පැවති තිබුණද ව්‍යවස්ථාදායක සභාවේ තීරණාත්මක බහුතර ඡන්ද ඔහුට නොතිබුණි. ව්‍යවස්ථාදායකේ තීරණාත්මක ඡන්ද බලය ඔහුට නොතිබුණි. තීරණාත්මක ඡන්දයක් ඔහුට නොතිබුණි. තීරණාත්මක ඡන්දයක් ඔහුට නොතිබුණි. තීරණාත්මක ඡන්දය ඔහුට නොතිබුණි. තීරණාත්මක ඡන්දය ඔහුට නොතිබුණි. තීරණාත්මක ඡන්දය ඔහුට නොතිබුණි.
තීරණාත්මක ඡන්දයක් ඔහුට නොතිබුණි. එම නිසා මෙම ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී ආණ්ඩුකාරවරයාට දුෂ්කරතා මතුවිය. එම නිසා මෙම ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී ආණ්ඩුකාරවරයාට දුෂ්කරතා ඇති විය. මෙම தત્ත්වය පිළිබඳව යුක්ලිඩ් ආණ්ඩුකාරවරයා යටත් විජිත ලේකම් කාර්යාලය දැනුවත් කළ අතර මෙම தત્ත්වය පිළිබඳ සොයා බලා නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් නිර්දේශ කිරීමට ඩොනමෝර් කොමිසම මෙරටට පැමිණෙන ලදී. විනාඩි පහක් දෙන්නම් කියව ගන්න. විනාඩි පහක් නෑ. විනාඩි තුනක් දෙන්නම් කියව ගන්න.
හරිද දැන් අපි කතා කරමු ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් අද පුතේ පොඩ්ඩක් ඇද යනවා අද මගේ ස්ටේජ් එක නෑ හරිද මේ ස්ටේජ් එක නෑ ස්ටේජ් එක ගලවලා මේ දැන් ලබන මාසෙ ඉඳලා ෆිසිකල් ක්ලාස් පටන් ගන්න කියලා තියෙනවා ඒ කියන්නේ ඔන්ලයින් නැතුව ෆිසිකල් ඉඳලායි අපේ ක්ලාස් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්නවා මේ දවස්වල ඉන්න පොඩ්ඩක් ස්ටේජ් එක අයින් කරලා දාලා පැත්තෙ මේ පල්ලේ ඕදලා දාලා ඉන්න කාලෙ හැම තියෙන නිසා මේ ස්ටේජ් එක ඇතුළට අද උද උස නැහැ මම ඉතින් පොඩ්ඩක් ඇදෙට දී වෙන්නේ ඉඳ වැඩි ගණන් ගන්න එපා ඔයාලට කෙලින් කියන්න ඕනේ දැන් කෙලින් නම් කියන්න අමාරු වෙනවා නම් එන්නේ හරියට තමයි කියන්නේ दुर्वलता මේ ඩොනමෝර් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණය සෝරි මේ මේ දෙවන මැනින් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණය කියන්නේ මැනින් ඩෙවොන්ෂ ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණය තිබ්බ දුර්වලතාවයක් තමයි බලය සහ වගකීම විතන් වෙලා තියෙන තැන් දෙකක තියෙන්නේ ඒ නිසා පුතේ හරිද ඒ නිසා ඒ දුර්වලතා මගහරවන්න තමයි මේ 1931 දී නව ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දෙන්නේ එතකොට මේ 1931 දී මේ ඩොනමෝර් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වලා දෙන්න කලින් මේ ඩොනමෝර් කොමිසම ලංකාවට එන්නේ පුතේ 1924 වර්ෂයේ මේ 1924 වර්ෂයේදී ලංකාවට ආපු ඩොනමෝර් කොමිසම 1927 දී 1927 දී තමයි මෙන්න මේ ඩොනමෝර් කොමිසම ලංකාවට එන්නේ මේ 1927 දී ලංකාවට ආපු ඩොනමෝර් කොමිසම පුතේ මේ ලංකාවේ තත්ත්වය ගැන හොයලා බලලා මේ ලාංකිකයන්ගෙන් එහෙම විස්තර අරගෙන සාක්ෂි අරගෙන තමයි මේ 1931 වර්ෂයේදී 1931 වර්ෂයේදී ලංකාවට හඳුන්වලා දෙන්නේ ඩොනමෝර් ආණ්ඩුකම ප්‍රතිසංස්කරණය මේ ඩොනමෝර් ආණ්ඩුකම ප්‍රතිසංස්කරණය පුතේ දේශපාලනික වශයෙන් विशाल प्रमाण लंका ලංකාවේ තිබුණි පුතේ සීමිත ඡන්දය බලය හා සීමිත ඡන්දය සීමිත ඡන්ද බලය තිබෙන්නේ මේ සීමිත ඡන්ද බලය යටතේ ඡන්දය හිමි වුණේ පුතේ සීමිත ඡන්ද බලය යටතේ ඡන්දය හිමි වුණේ ලංකාවේ උගත් ධනවත්
මේ සර්වජන ඡන්ද බලය යටතේ ආ සර්වජන ඡන්ද බලය යටතේ පුතේ වයස අවුරුදු 21ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඡන්ද බලය හිමි වෙනවා ඡන්ද බලය හිමි වෙනවා හරිද ඒක දේශපාලනික වශයෙන් ලාංකිකයන්ට ලැබුණු මොකද්ද ඉතා වැදගත් ස්ථානයක් ඉතා වැදගත් ලක්ෂණයක් තමයි මේ සර්වජන ඡන්ද බලය කියන්නේ මේ සර්වජන ඡන්ද බලය ලංකාවට හඳුන්වලා දෙන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ. හරි. මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පුතේ ලංකාවේ තිබ්බා ව්‍යවස්ථා දායකයා. අර මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථා දායකයට කියපු නම තමයි පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඔය දැන් පාර්ලිමේන්තු කියලා කියන්නේ. දැන් දැනුත් ඔය පාර්ලිමේන්තුවේ ඉගෙන තවත් තමක් තමයි පුතේ ව්‍යවස්ථා දායක සභාව. ව්‍යවස්ථා දායකය. අර ඔය ව්‍යවස්ථා දායකයටම තමයි දැන් පාර්ලිමේන්තුව කියලා නමකින් හඳුන්වන්නේ. ඒ වගේම මේ 1931 දී පුතේ මේ ව්‍යවස්ථා දායකය කියපු නම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව දැන් පාර්ලිමේන්තුව කියනා වගේ කලින් එකට කිව්ව මොකක් කියලාද රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. රාජ්‍ය මන්ත්‍රණ සභාව රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙන්න මේ නම මුදලට මතක තියාගන්න පුතේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් සමහර විට අහන්න පුළුවන් ඕගලන්ට ඕ ලෙවල් වලදී. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඩොනමෝ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ලංකාවේ ව්‍යවස්ථා දායක සභාව හැඳින්වූ නම කුමක්ද? නම කුමක්ද? ඔන්න පළවෙනි උත්තර දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව කියලා. ආ දෙවන උත්තරේ තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. ආ තුන්වෙනි උත්තරේ තමයි ජාතික රාජ්‍ය සභාව. හතර කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ප්‍රාධිකරණ. එතකොට පුතේ උත්තරේ මොකක්ද? ඔන්න ප්‍රශ්නේ මම කියනවා. ඔන්න ප්‍රශ්නේ මම කියනවා. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථා දායක සභාව හැඳින්වූ නම 1 පාර්ලිමේන්තුව 2 රාජ්‍ය මන්ත්‍රණ සභාව 3 ජාතික රාජ්‍ය සභාව 4 ශ්‍රේෂ්ඨ ප්‍රාධිකරණය. මොකක්ද උත්තරේ? 1ද 2ද 3ද 4ද? මට දාන්න උත්තරේ. එක්කෙනයි දැම්මේ. හරි රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ව්‍යවස්ථා දායක සභාවට කියන නම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 61යි. අර සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 61යි. ඊට පස්සේ ඡන්ද බලය. පළාත් මේකට කියන පළාත්පත් නියෝජනය. පළාත්පත් නියෝජනය. පළාත්පත් නියෝජනය යටතේ 50 දෙනෙක් තෝරාපත් කරගන්නවා. හරිද? ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් 3යි. එතකොට 50යි 3යි 53යි. ඊට පස්සේ ආණ්ඩුකාරවරයාගේ නාමකරණය 8 දෙනෙක්. අහගන්න ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථා දායකට කියන නම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. හරිද? රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ සමාජ සංඛ්‍යාව 61යි. හරිද? 61යි. එතකොට
මේ සර්වජන ඡන්ද බලය යටතේ පළාත්බද නියෝජනයෙන් 50 දෙනෙක් තේරීපත් වෙනවා 50 දෙනෙක් තේරීපත් වෙනවා ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා රාජ්‍ය නිලධාරීන් 3 දෙනා තමයි රාජ්‍ය ලේකම් මුදල් ලේකම් නීති ලේකම් හරි ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් राज्य मंत्र सभा හරි. ඒක රාජ්‍ය මන්ත්‍රී සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව. يعني මන්ත්‍රී සංඛ්‍යාව 61යි. 61 දෙනාක් තේරීපත් වෙන්නේ ක්‍රම 3කට. පළාත්බද ඡන්ද බලය යටතේ පළාත්බද නියෝජන යටතේ සර්වජන ඡන්ද බලයෙන් 50 දෙනයි. රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි. රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම්. ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් 8 දෙනයි. හරි. තේරුණාද මේ දක්වා? තේරුණාද මේ දක්වා? හරි ලියා ගන්න. තේරුණාද එකයි නේද අදත් එක. හරි. හරි. කවුරු තේරුණ නැහැ කියන්නේත් නැහැ. කවුරුත් මගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් නැහැ. සර් මට මෙතන තේරුණ නැහැ කියලා කියන්නෙත් නැහැ. හරි. ලියා ගන්න. ඩොනමෝර් සාමිවරයාගේ උදේ ඔමනම් පන්ති ඇවිල්ලා වැඩක් නැහැ. සල්ලි දීලත් අපරාධයි. ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයේ ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයේ ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයේ 1927 දී මෙරටට පැමිණි ඩොනමෝර් කොමිසම මෙරටට පැමිණ මෙරටට පැමිණ ලංකාවේ තත්ත්වය පිළිබඳ සොයා බලා ලංකාවේ තත්ත්වය පිළිබඳ සොයා බලා ලංකාවේ තත්ත්වය පිළිබඳ සොයා බලා 1931 වර්ෂයේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මෙරටට හඳුන්වා දෙන ලදී. 1931 වර්ෂයේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ දේශපාලනික වශයෙන් වගකීම් රැසක් හිමිවීම විශේෂ ලක්ෂණයකි.
විශේෂ ලක්ෂණයකි. මේ නිදහස දිනා ගැනීමේ මාවතේ වැදගත් සංදිස්ථානයක් ලෙස පෙන්වා දීමට හැකිය. මෙය නිදහස දිනා ගැනීමේ මාවතේ මෙය නිදහස දිනා ගැනීමේ මාවතේ ප්‍රධාන සංදිස්ථානයක් ලෙස ප්‍රධාන සංදිස්ථානයක් ලෙස ප්‍රධාන සංදිස්ථානයක් ලෙස පෙන්වා දීමට හැකිය හරි ඩොනමෝර් අහපවා ගන්න ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ ව්‍යවස්ථාදායක සභාවට කියන නම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව මේවා පුතේ පුන පුනා කියලා කියන්නේ මම අට අහනවට නෙවෙයි මේ වචන පුන පුනා කියලා කියන්නේ පුන පුනා නැවත නැවතත් මම කියන්නේ මගේ කට කහනවට නෙමෙයි මේවා ඉතාමත් වැදගත් නිසා හ ඒ ඉතාමත් වැදගත් නිසා තමයි මේ නැවත නැවතත් කියන්නේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව මේ ව්‍යවස්ථාද ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ ව්‍යවස්ථාදායක සභාවට කියන නම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව රාජ්‍ය මන්ත්‍රණ සභාව මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 61යි 61කින් අද 61කින් 50 දෙනෙක් තේරීපත් වෙන්නේ 50 දෙනෙක් තේරීපත් වෙන්නේ සර්වජන ඡන්ද බලයෙන් හරිද පළාත් බද නියෝජනය යටතේ ඒ කියන්නේ පළාතෙන් පළාතට පළාතෙන් පළාතට කියන්නේ ඔය දිස්ත්‍රික් එක කියන්නේ දැන් දිස්ත්‍රික් මට්ටමේ තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊට පස්සේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක රසෙත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙට්ටි ඊට පස්සේ යාන මන්ත්‍රීව කෙනෙක් නේද අර මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිකුණ රණවක ඊට පස්සේ අලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඊට පස්සේ බදුල්ල බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහීපාල ඊට පස්සේ අම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වගේ දැන් යන දිස්ත්‍රික් පදනම ඉන්න පුතේ හරි අන්න ඒ වගේ පළාත් බද නියෝජන ක්‍රමයේ යටතේ තමයි මේකට ඡන්ද බලයෙන් තෝරාපත් කරගන්නේ 50 දෙනෙක් හරි ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා හරි ඒගොල්ලෝ නිල බලයෙන්ම මේ සඳහා තේරීපත් වෙනවා ඒ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා තමයි රාජ්‍ය ලේකම් මුදල් ලේකම් සහ නීති ලේකම් ඊට පස්සේ 8 දෙනෙක් ආණ්ඩුකාරවරයාගේ නාමකරණේ තෝරාපත් කරගන්නවා අට දෙනේ ආණ්ඩුකාරවරයාගේ නාමකරණය තෝරාපත් කරගන්නවා ඒ වගේම මේකේ විශේෂ ලක්ෂණයක් තමයි පුතේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක කෙනෙක් තෝරාපත් කරගන්නවා මෙතෙක් පුතේ කථානායකයන් නෑ මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වුණේ ආණ්ඩුකාරවරයා නමුත් මේ 1931 ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථාදායකේ ප්‍රධානියා වුණේ කථානායකවරයා මේ කථානායකවරයා තෝරාපත් කරගන්න පුතේ මේ ව්‍යවස්ථාදායකේ මන්ත්‍රීන්ගෙන් අර මන්ත්‍රීන්ගේ කැමැත්ත අනුව තමයි එක් කථානායක කෙනෙක් තෝරාපත් කරගන්නේ. හරි මම විශ්වාස කරනවා මේ දක්වා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි ඊට පස්සේ මේ ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ මේ ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි පුතේ සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය. පුතේ ඩොනමෝර් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණ ලංකාවට හඳුන්වලා දෙන්න කලින් ලංකාවේ තිබුණේ සීමිත ඡන්ද බලය. සීමිත ඡන්ද බලය ක්‍රියාත්මක වුණෙත් 1910 රූ මැකලම් ආණ්ඩුවම ප්‍රතිසංස්කරණේ ඉඳලා 1910 රූ මැකලම් සේ 1920 පළමු මැනින් පසේ 1924 දෙවන මැනින් මැනින් ඩෙවොන්ෂ කියලා කියනවා මැනින් ඩෙවොන්ෂ කියලා කියනවා උදේ මෙන්න මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ තුනේම
සීමිත ඡන්ද බලය තමයි පුතේ මේ තුනේම තිබ්බේ මේ සීමිත ඡන්ද බලය යටතේ ඡන්ද බලයේ හිලුනේ උගත් ඒ වගේම ධනවත් පුරුෂපාද පුරුෂයන් ඉස්ලින්ද ඡන්ද බලය හිමුනේ නෑ මේ සීමිත ඡන්ද බලය යටතේ මේ සීමිත ඡන්ද බලය යටතේ පුතේ රටේ ඉන්න ජනගහනේ පළමු මැනින් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණේ ඒ වගේම මැනින් දෙවංශ ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණේ කියන්නේ දෙවන මැනින් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණේ තිබ්බේ සීමිත ඡන්ද බලය. මේ සීමිත ඡන්ද බලය යටතේ ඡන්ද බලය හිමුනේ උගත් ධනවත් පුරුෂයන්ට විතරයි. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 104කට විතරයි පුතේ ඡන්ද බලය කියන්නේ ඡන්දය දෙන්න බලයක් තිබ්බේ. ඡන්දය දෙන්න පුළුවන් උනේ. නමුත් මේ 1931 ඩොනමෝර් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණේ මේ ඩොනමෝර් ආණ්ඩුරම් ප්‍රතිසංස්කරණේ ලංකාවට හඳුන්වලා දෙන පුතේ සර්ව ජන ඡන්ද බලය සර්ව ජන ඡන්ද බලය ලංකාවට හඳුන්වලා දෙනවා 1931 දී මේ සර්ව ජන ඡන්ද බලය යටතේ ඡන්ද බලයේ හිමුනේ පුතේ වයස අවුරුදු 21ට වැඩි අවුරුදු 21ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමුණා ඡන්ද බලය හිමුණා හරි ඔයාලට තේරුණාද පුතේ සර්වජන ඡන්ද බලය දැන් මේ සර්වජන ඡන්ද බලය ගැන සියලු දෙනාටම ඡන්දය ලබා දීමට තියෙන බලය හරි මෙන්න මේක තේරුණාද මේ උගන්නපු ටික තේරුණාද මේ ටික පැහැදිලිද මේ ටික පැහැදිලිද පුතේ මේ ටික පැහැදිලිද ක්‍රියාත්මක වූ මැනින් දෙවංශ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය දක්වා මැනින් දෙවංශ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූයේ සීමිත ඡන්ද බලයයි සීමිත ඡන්ද බලයයි සීමිත ඡන්ද බලය යටතේ 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 ඡන්දය ලබා දීමට හැකි වූවේ ඡන්දය ලබා දීමට හැකි ඌයේ 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 ඡන්දය ලබා දීමට හැකි ඌයේ
ඡන්දය ලබා දීමට හැකි ඌයේ 104ක් තරම් ඌ 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 උගත් ධනවත් පුරුෂ පාර්ශ්විකයන්ට පමණි උගත් ධනවත් පුරුෂ පාර්ශ්විකයන්ට පමණි උගත් ධනවත් පුරුෂ පාර්ශ්විකයන්ට පමණි නමුත් 1931 වර්ෂයේදී මෙරටට හඳුන්වා දුන් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ මෙරටට සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙන ලදී 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 සර්වජන ඡන්ද බලය යටතේ වයස අවුරුදු 21ට වැඩි වයස අවුරුදු 21ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමිවිය 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 පරිපුතේ විනාඩියක් දෙන්නම් කියව ගන්න විනාඩියක් දෙන්නම් කියව ගන්න
හරි පුතේ දැන් අපි කතා කරමු දැන් අපි කතා කරමු විධායක කාරක සභා ක්‍රමය විධායක කාරක සභා ක්‍රමය විධායක කාරක සභා ක්‍රමය හරි පුතේ මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට කලින් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට කලින් මේ ව්‍යවස්ථාදායක සභාවයි විධායක සභාවයි හරිද දුරස්ව තමයි ඉන්නේ දුරස්ව ඒගොල්ලෝ පත් උනේ හරිද වෙන වෙනම තමයි ඒගොල්ලෝ තේරි පත් උනේ දැන් බලන්න ඩොනමෝර් ආණ්ඩුක්‍රම සෝරි කෝල්ඩ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ ව්‍යවස්ථාදායක සභාවේ 15 දිනක් ඉන්දියා 15 දිනක් ඉන්දියා එතකොට විධායක කාරක සභාවේ හරිද විධායක සභාවේ 5 දිනක් ඉන්දියා ඒගොල්ලෝ සාමාජිකයන් තේරිපත් වෙන්නේ පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලින්මයි ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය තුලින්මයි ඒ කියන්නේ අර mantriවරු 61 දෙනා තුලින්ම තමයි පුතේ විධායක කාරක සභාවට විධායක කාරක සභාවට mantriවරුන් තේරිපත් වෙන්නේ එතකොට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ මේ විධායක කාරක සභා 7ක් තිබ්බා විධායක කාරක සභා හතක් තිබ්බා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ විධායක කාරක සභා හතක් තිබ්බා මේ විධායක කාරක සභා හතට පුතේ සමාජිකයන් තේරිපත් වෙන්නේ අර කියන රාජ්‍ය මන්ත්‍රණ සභාවෙම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ටික පිරිසක්පත් කරනවා හරිද අධ්‍යාපන විධායක කාරක සභාවට ටික දෙනෙක් කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවට ඔන්න ඔයගේ තමයි ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලින්ම තමයි විධායක කාරක සභාවට මන්ත්‍රීවරුන් තේරිපත් වෙන්නේ හරි විධායක එතකොට සෝරි ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ යටතේ විධායක කාරක සභා 7ක් තිබ්බා විධායක කාරක සභා 7ක් තිබ්බා මෙහෙර ලියුස් පේනවනේ පළවෙනි එක තමයි පුතේ ස්වදේශ කටයුතු කෘෂිකර්ම හා ඉඩම් තුන්වෙනි එක තමයි පුතේ පළාත් පාලන හතරවෙනි එක තමයි සෞඛ්‍ය පස්වෙනි එක තමයි අධ්‍යාපනය අනිත් එක තමයි ගමනාගමන හා පොදු වැඩ හත්වෙනි එක තමයි කම්කරු කර්මාන්ත සහ වෙළඳාම කම්කරු කර්මාන්ත සහ වෙළඳාම කම්කරු කර්මාන්ත සහ වෙළඳාම හරි එතකොට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ විධායක කාරක සභා හතක් තිබ්බා පළවෙනි එක ස්වදේශ කටයුතු ඊට පස්සේ කෘෂිකර්ම හා ඉඩම් තුන පළාත් පාලන හතර සෞඛ්‍ය පහ අධ්‍යාපනය ඊට පස්සේ හය ගමනාගමන හා පොදු වැඩ හත කම්කරු කර්මාන්ත සහ වෙළඳාම එතකොට මෙන්න මේ හතටත් මෙන්න මේ හතටත් පුතේ සමාජිකයන් තෝරාපත් කරේ මෙන්න මේ හතටත් සමාජිකයන් තෝරාපත් කරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේම තුලින්ම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලින්ම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැරෙන්න හරිද ඒ 3 දෙනා අයින් කළා ගන්න හරිද ඉතිරි 58 දෙනාගෙන් තමයි ඉතිරි 58 දෙනාගෙන් තමයි පුතේ මෙන්න මේකට සමාජිකයන් තෝරාපත් කරගන්නේ හරි දැන් ඔක හිතන්නකෝ 10ක් තියෙනවා දරදුණ 4 සහ 6 අතර 12 කිනෝ ගිරම්කෝ මේ
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්න මන්ත්‍රීන්වරු 12 දෙනෙක්. ඒ 12 දෙනෙක් ගත්තට පස්සේ ආ එක්කෙනෙක්ට කියනවා ආ ඔයා ස්වදේශ කටයුතුකට යන්න. ආ ඔයා කෘෂි කර්මහා ඉඩම්යකට යන්න. ඔයා යන්න පළාත් පාලනයකට. මෙයා යන්න සෞඛ්‍යයකට. මෙයා යන්න අධ්‍යාපනයකට. මෙයා යන්න ගමනාගමනහා පොදු වැඩයකට. මෙයා යන්න කම්කරු කර්මාන්තහා වෙළඳාමයකට. ආ ඊට පස්සේ මෙයා යන්න ස්වදේශ කටයුතුකට. ඒක මේ විධායක කාරක සභාවේ එක්කෙනෙක් විතරක් නෙමෙයි ඉන්නේ. මේ හතට ඒ කියන්නේ විධායක කාරක සභාව හතට පුතේ අර 58 දෙනා බෙදලා වෙන් කරනවා බෙදලා ද හවුස් මීට් තියෙන කාලෙට හවුස් මීට් තියෙන කාලෙට පුතේ ඉස්කෝලේ ඉන්න ළමයි ටික මේ හවුස් හතරකට බෙදලා වෙන් කරනවනේ සියලුම ළමයි ටික අන්න ඒ වගේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඳපු 61 දෙනාගෙන් අර රාජ්‍ය නිලධාරීන් 3 දෙනා අයින් කළා නම් ඒගොල්ලන්ට කොහොමද බලතල තියෙනවා මේ ඉතිරි 58 දෙනා පුතේ මෙන්න මේ හතට බෙදලා වෙන් කරනවා මෙන්න මේ හතට බෙදලා වෙන් කරනවා. ඒතර පුතේ ඒ අයගෙන් එක්කෙනෙක්පත් කරගන්නවා සභාපති විදියට. ආ ඒතර මේ මේ හැම එකකටම සභාපතිවරු ඉන්නවා. ආ මේ හැම එකකටම සභාපතිවරු ඉන්නවා. මේ හැම එකකටම සභාපතිවරු ඉන්නවා. හරි. දැන් තේරුණාද පුතේ? දැන් තේරුණාද විධායක කාරක සභාව? දැන් තේරුණාද විධායක කාරක සභාවට සමාජිකන් තෝරාපත් කරගන්නේ කොහෙන්ද කියලා තේරුණාද? තේරුණාද? ඔව් හරි බලන්න පුතේ ඩියුට් එක ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලට පෙර ව්‍යවස්ථාදායක හා විධායක සම්බන්ධතාවය අවම් වී තිබුණි. එහෙත් මෙම ප්‍රතිසංස්කරණය මගින් ව්‍යවස්ථාදායකයේ මෙන්ම විධායක කටයුතු පිළිබඳ බලයද රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලැබුණි. මැතිවරණයකින් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජිකයන් කාරක සභා හතට බෙදුණි. එම කාරක සභාවල අයත් විශේෂ මෙසේය. ඔන්න පුතේ ටියුට් එකේ ලියා ගන්න. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක ස්වදේශ කටයුතු. පළවෙනි එක ස්වදේශ කටයුතු. දෙවෙනි එක කෘෂිකර්ම හා ඉඩම්. තුන්වෙනි එක පළාත් පාලනය. හතරවෙනි එක සෞඛ්‍ය. පස්වෙනි එක අධ්‍යාපනය. හය ගමනාගමන හා පොදු වැඩ. හත කම්කරු කර්මාන්ත හා වෙළඳාම අප කම්කරු පර්මාන්ත සහ වෙළඳාම කම්කරු පර්මාන්ත සහ වෙළඳාම හරි ඔනිකට අද්දා ලියා ගන්න බරන අච්චු පොතේ තියෙනවා පොත අච්චු පොතේ 64 වෙනි පිටුවේ තියෙනවා අච්චු පොතේ 64 වෙනි පිටුවේ තියෙනවා හරි බලා ගන්න ඩියුට් එක එක් කාරක සභාවේ සභාපතිවරයා ඒ ඒ විශේෂ ශේෂ්ත්‍ර භාර ඇමතිවරයා බවට පත්විය හරිද එතකොට මං කියුවා මේ හැම එකකටම සභාපතිවරු එක්කෙනා ගාන ඉන්නවා කියලා. මේ හැම එකකටම සභාපතිවරු එක්කෙනා ගාන ඉන්නවා. එතකොට පුතේ ඒ සභාපතිවරු මේ විෂයන් බාර ඇමතිවරු විදිහට තමයි පත් වෙන්නේ. ඒ සභාපතිවරු ඒ ඒ විෂයන් බාර ඇමතිවරු විදිහට තමයි තේරිපත් වෙන්නේ. එමගින් ලාංකිකයන්ගේ අවශ්‍යතා පරිදි ඒ ඒ අමාත්‍යංශ මෙහෙවීමට ඇමතිවරුන්ට හැකියාව ලැබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ඔවි ජනපද ව්‍යාපාර නිදහස් අධ්‍යාපනය වැනි පොදු ජනතාවට බලපාන වැදගත් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමටද ඇමති මණ්ඩලයට හැකි විය. හරිද? එතකොට පුතේ ආපහු අහගන්න. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඳපු අර රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැරෙන්න. ආ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැරෙන්න අනිත් 58 දෙනාම පුතේ මෙන්න මේ සභා හතට බෙදලා වෙන් කරනවා. ඊපස්සේ එතකොට ඒ සභා හතර බෙදලා වෙන් කරාට පස්සේ ඒ ඒ සභාවල ඉන්න සමාජිකයන් අතුරින් එක්කෙනෙක්ව සභාපතිවරයා විදිහට පත් කරනවා. එතකොට ප්‍රදේශ කටයුතු වලට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. කෘෂිකර්ම හා ඉඩම් වලට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. පළාත් පාලන වලට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. සෞඛ්‍ය වලට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. අධ්‍යාපනයට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. ගමනාගමන හා පොදු වැඩ වලට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. කම්කරු කර්මාන්ත හා වෙළඳාමට වෙනම සභාපතිවරයෙක් ඉන්නවා. හරි. දැන් සභාපතිවරු 7 දෙනෙක් ඉන්නවනේ. මේ සභාපති 7 දෙනාම පුතේ ඒගොල්ලන්ව නම් කරනවා මේ ඒ විෂයන් බාර. ඒ ඒ විෂයන් බාර ඇමතිවරුන් විදියට. ඒ ඒ විෂයන් බාර ඇමතිවරුන් විදියට අධ්‍යාපන ඇමති ඉන්නේ හරිද මේ සෞඛ්‍යකේ ඉන්න සභාපතිම තමයි එතකොට කෘෂිකර්ම හා ඉඩම් එකේ ඇමති විදියට පත් වෙලා තියෙන්නේ මේ කෘෂිකර්ම හා ඉඩම් එකේ ඉන්න සභාපතිම තමයි හරි ඔන්න ඔය විදියට ඇමතිවරු 7 දෙනාත් පත් කරනවා ඒ කියන්නේ සභාපතිවරු 7 දෙනාම තමයි ඇමති 7 දෙනා විදියට තේරිපත් වෙන්නේ හරි දැන් තේරුණාද පුතේ
දැන් තේරුණාද ඔයගොල්ලන්ට තේරුණාද විධායක කාර්යක සභාව තේරුණාද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන් ප්‍රශ්න තියෙන්න ඕනේ පුතේ ආ දැන් 11 වසරේ ඉන්න ළමයි ආ මේ සැරේ ඕ ලෙවල් ලියන ඉන්න ළමයි ඔයගොල්ලන්ට නම් තන තේරුම් නැත්තම් පටාස් ගාලා අහන්න අපි මේ සෙල්ලම් නෙමෙයිනේ කරන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතයත් එක්ක මේ प्रश्नतीबे ලබන සතිය මම මේ පාඩම අවසන් කරනවා ලබන සතිය මම මේ පාඩම අවසන් කරනවා එහෙනම් අදට මම මෙතෙන් නවත්තර වෙනවා සිල් දිනාටම අයිබෝ